සෑම කෙනෙක්ම ගුවන්විදුලි සවන් දෙනවා, රූපවාහිනිය බලනවා, පත්තර බලනවා, ෆේස්බුක් බලනවා, ඉන්ස්ටග්‍රෑම් බලනවා, කියන හැම දෙයක්ම කරනවා අපි. ඒක දි තේරුම් කරලා බලන්න කවුද ළඟ ඉන්නේ. මෙතුමා එක පුද්ගලයෙක් නෙමෙයි, සමග ජන බලවේගය කියන්නේ මේ රටේ පළපුරුදු දේශපාලනකින්, පිළිගත් දේශපාලනකින්, එහෙම නැත්නම් ඉගෙනගත් අයවලුන් ඉන්න තැන තමයි මෙතන. ආර්ථිකය කියලා කියන්නේ ඇයි අපි පාරට බැස්සේ, අරගලයකට ආවේ ඇයි? බඩගින්නට, පෙට්‍රල් නැතිකමට, ලයිට් නැතිකමට. ආණ්ඩු පෙරලන්න ගියේ නැහැ මිනිස්සු, ගියේ ඒවට. පස්සේ තනගෙලියක් වුණා ඒක, වෙනම දෙයක්. නමුත් එන්න ඒ අපේ බඩගින්නට, අපේ දරුවගේ අධ්‍යාපනයට, අපේ සෞඛ්‍යයට උත්තරේ හදන්න පුළුවන් ඒ කණ්ඩායම ඉන්නේ සජිත් ප්‍රේමදාස මහත්මයා වටේ පමණයි කියන එක අපි තේරුම් අරගත්තා. එම නිසා තමයි මම හිටපු දාමදාපති හැටියටත් මෙතනට පැමිණලා ඉන්නේ. සමහරට ඔයාලට මතක් වෙයි, මම එතුමාට එරෙහිව 2019 දී ඡන්දෙ ඉල්ලුවා ජනාධිපතිවරයාට. මට 50,000 කට කිට්ටුවෙන් ඡන්දාව. මම මතවාදයක් ගැන කතා කළේ. නමුත් ඒ මතවාදය පිළිගත්තේ නැහැ. අපේ මේ රණවිරුවන් එකතු වෙලා රණවිරුවෙක්ව ජනාධිපති කළා. මතකද? රණවිරුවෙක්ව අපි ජනාධිපති කළා මේ රට බේරගනි. එදා කිව්වේ මොකද්ද? මේක අවසාන, අවසාන මැතිවරණය, රට බේරගන්න. කිව්වනේ. අපි අඳගත්තා. අඳගෙන ඒක කරාට පස්සේ අපේ රණවිරුවා අපිව දාලා ගියා. රටේ රණවිරුව එහෙම පැනලා යනවනම් මේ රටේ මොකද්ද ඉතුරු වෙන්නේ? ලොකු ගැටලුවක් මෙතන තියෙනවා, ඉඩසක් තියෙනවා. ඒ ඉඩසට උත්තරය තමයි අපේ භාෂාව තේරෙන, අපි කතා කරාම වෙලාවක් තියෙන අපිට උත්තරයක් දෙන්න, නායකයෙක් ඉන්න උත්තරයක් දෙන්න වෙලාවක් නැති. මම මේ මහත්මයා කාලයක් තිස්සේ දන්නවා. එතුමගේ තාත්තත් එක්කත් මම වැඩ කරලා තිනවා මේජර් වරෙක් හැටියට. මම විශේෂ බලකාය නිසා අපිට සම්බන්ධතාවය තිබ්බා. අපි දැක්කා උදේ 4 ඉඳන් ලංකාවම නැගිටලා තියන්න පුළුවන් ජනාධිපති කෙනෙක් හිටියේ සනසික ප්‍රේදාස මහත්තයා විතරයි. එහෙම ජනාධිපති කෙනෙක් ගේ පුතා වෙන එකත් ඒ ජානවලත් කියන වගේ තියෙනවා. මම එතුමා මේ උඩට නැග ගන්න කතා කරනව නෙමෙයි, මම කතා කරන්නේ අපි දැකපු සත්‍ය. එහෙමනම් මෙතුමාට පුළුවන් ඒ අපි බලාපොරොත්තු වෙන ලෝකේ හදන්නට ඒ ආරම්භය අරගෙන, අපි වගේ කණ්ඩායම එකතු කරගෙන මේ රටේ ජාතික ආරක්ෂාවට ප්‍රශ්නයක් තියෙන සෑම වෙලාවකම ඉදිරිපත් වෙච්ච අපිට පැහැදිලියම ඔහු සමග එකතු වෙලා අපේ දැනුම පළපුරුද්ද අරගෙන ඒ මගින් ඔබලාට, ඔබේ දරුවන්ට, දරුවන්ගේ දරුවන්ට ඒ සුරක්ෂිත රට හදන්නට. මම වැඩි වෙලාවක් ගන්නෙ නැහැ මගේ කතාවේදී. මම නැවත නැවතත් මේ දිස්ත්‍රික්කයට එනවා. මට අවස්ථාව ලැබෙනවා කුඩා කණ්ඩායමට කතා කරන්න. මම මේක මතක් කරන්න ඕන. මේ කිසිම කෙනෙක් හමුදාවල හිටපු අය ගෙදරින් ඉඳද්දී වාහනයකින් ඇවිල්ලා බලෙන් අරන් හමුදාවට ගියේ නැහැ. කවුරු එහෙම හිටියා නම් ඒක වෙන්න බෑ. කිසිම කෙනෙක්ව බලෙන් අරගෙන ගියේ නැහැ. හමුදාවලටත් එහෙමයි, පොලිසියටත් එහෙමයි. ඒ කියන්නේ අපි ස්වේච්ඡාවෙන් ආවේ. අපි ස්වේච්ඡාවෙන් හිටියේ. අපි ස්වේච්ඡාවෙන් යුද්ධ කරේ. අපි යුද්ධ කරන තුවාල වුණා, මිය ගියා අපේ සහෝදරු. ස්වේච්ඡාව කියන වචනේ අපේ ඇඟේ තියෙන දෙයක්. මෙතනට ආයිත් එන්නේ ස්වේච්ඡාවෙන්. ලැබෙන දෙයට නෙමෙයි, මට දිය හැක්කේ කුමක්ද කියලා. අද මම මේ රණවිරුවන්ට ආයිත් මතක් කරන්නේ ඒ ස්වේච්ඡාව අත්‍යවශ්‍ය වෙලාවක් මේක. අපි අපේ රාජකාරිය අවසන් කළාට අපේ වගකීම ඉවර වෙලා නැහැ. අපි මිය යනකම්ම මේ රටට ඒ වගකීම තියෙනවා. එම නිසා මාවට, අපේ සංවිධානය වට, මේ නායකතුමාට රොක්වෙන් කඳුරු බැඳගන්න අපි එකතු වෙලා මේ රටේ මේ ආර්ථික අර්බුදයෙන් රට බේරමු.